දැන් මේ වෙනකොට හරිනම් පොලිසිය මැදිහත් වෙලා පොලිසිය මගින් රිෂාඩ් බදෘදීන් ඇමතිවරයා ප්‍රශ්න කළ යුතුයි. ප්‍රශ්න කළා අධිකරණයට කරුණු වාර්තා කිරීම තුල පමණයි යම් කිසි සැකසිත කාරණයක් තියෙනවා නම් ඒ පිළිබඳව රැඳවුම් නියෝගයක්, එහෙම නැත්නම් බැංකු ගිණුම් විමර්ශනය කිරීමේ නියෝගයක් මේ විදිහට ලබාගත හැකි වේ. අපිට අහන්න ලැබෙනවා අද බුද්ධ්‍යාංශ වාර්තා සහ අර ඊය පෙරේදා හොයාගත්තේ මේ ට්‍රස්ට් ක්‍රියාවට සම්බන්ධයෙන් දුරකථන සම්බන්ධතා 1800කට වැඩිය පවත්ලා තියෙනවා වගේ රිෂාඩ් බදෘදීන් අමාත්‍යවරයා සහ එතුමාගේ මුදල්, එතුමාට අයිති මුදල්, එතුමාගේ හිතමිත්‍රයන්ගේ තියෙන ගිණුම්වල, ඒ විතරක් නෙමෙයි රිෂාඩ් බදෘදීන් අමාත්‍යවරයාගේ වත්කම්, එතුමාගේ පවුලේ ඥාතීන්ගේ නම් වලින් තියෙන මුදල්, මේ ත්‍රස්ත ක්‍රියාවත් එක්ක ලංකාවට ආපු මුදල් විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ ඩොලර් වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන ගාණක්, රුපියල් බිලියන ගාණක් ආපසු මේ රටින් පිටමන් කර යැවීම, එහෙම නැත්නම් ඒ තැන්පත් මුදල් ගිණුම් වලින් ගැනීමේ උපායක් සිද්ධ වෙනවායි කියන. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා. දැන් සාමාන්‍යයෙන් දරුවෙක් විදේශයේ පාසලකට යවුවාම මහ බැංකුවේ අවසරයක් ගන්න ලොකු කාලයක් ගන්නවා මේ මුදල් යවන්න. නිසා අපි විශේෂයෙන්ම කියන්නේ මේ වෙලාවේ මහ බැංකුවේ අධිපතිවරයා සහ ඒ වගකිය යුතු සියලු නිලධාරීන්ගෙන් ඉල්ලනවා අසාමාන්‍ය ලෙස මුදල් පවතින සියලු බැංකු ගිණුම් අත්හිටවන්න. ඒ වගේම ඒ මුදල් වලින් ඒ තැන්පත් කරලා තියෙන මුදල් වලින් කිසිදු මුදලක් දේශීය වශයෙන් ඒ මුදල් බැහැර කරන්නවත්, ඒ මුදල් ලබා ගන්නවත්, එහෙම නැත්නම් මේ රට තුලින් නැවත NRFCA වේවා RFCA වේවා ඒ ගිණුම් වල තියෙන මුදල් ආපසු යවන්නවත් ඉඩක් නොදී කටයුතු කරන්න කියන පණිවිඩය විශේෂයෙන්ම දෙනවා.